බල ඔන්න එනම් අපි බින්න ාගවලට මෙන්න මේ ගාන කඩමු. හරි ඉස්සල්ලාම මෙන්න මේ පල්ලයා හරය අප මේ සාධකවලට කඩන්න ඕනේ. එදුර මේ එක නවත වතාවක් ලියනවා නම් එකොළලාහාඩු කිරීම තුනයි X බෙදීම මේ කඩදා සාධක වෙන්නේක් ්‍රීන එක වරහන් X දන තුන. හරි ඊට පස්සේ අපි දන්නවා අපිට මෙන්න මේ සාධකවලින් අපි කඩනවාන. එක්ල ගණන එකයි හරිැනෙ පලවෙනි බලය එතට අනිවාර්යම උඩහයින්න එකෙනා වෙන්න ඕනේ එක්ල බින්දුවනි ගන්නේ හෙම කියන්නේ හෙමත්ැන්තක් නියත පදයක් වෙන්න ඕනේ එකයි ඒන්නේ ඒවගේම එක් තන්නතුන එක ගණය මේනැතැන් ඩිග්‍රී ගත්තොත් ඒ එකයි ඒහින්දා බී කියන නියත පදේ උඩටෙන දැන් අපි මේකට හරස්ගුණ තිය දැම්මත් අපිට එන්න ඕනේ එක් දන තුන මෙගෙන් ගුණ වෙනවා මෙයා මෙයාගෙන් ගුණ වෙනවා දනබක්්‍රී නැහැක වසේ දෙන්නට වෙනවා මේ පොදු මේ හරයක් එක්්‍රණය එක එක් දන්න තුන හරි ද මෙහෙම ගත්ත එක අපිට කැලින්ම මේ උඩ තියන එක්කෙනා ආශ්‍රිත ලියන්න පුළුවන් එතුොට අපි ක ලියනවා නම් එ එකොලාහායි තුනයි x සමානයි ඒ ගුණකිරීම x ධන තුන දන b ගුණ කිරීම x ශ්‍රන එක දැන් අපිට පුළුවන් මේකට ආදේශ කරන්න මේ x බිින්දුව වෙන විදිහට ඒ හෙමත් නැතම් මෙන්න මේ කොටස බින්දුව වෙන විදිට අපිට ආදේශක් ධනපුළල ඇක තමයි x සමානයි රන්න තුන එත එක් සමානයි රන්න තුන කියර දැම් ුවොත් මේ කොට සේනවා එකොළ හා අඩුකිරීම රි ගුණකිරීම රිනතුන ඒවස මේ කොටස බින්ඳුව වෙනවා මොකද රිනතුනයි දැනතුනයි බිඳුව වෙන හින්ද හැබැ බීතුර වනවා තොට බීවල්ට එන්නේ රින හතර එර මේ තවත් සුළකරොත්වාට බීවලට අදාළ උත්තරේ වෙන්නේ රින පහ හරි ඊගාවට අපි එක් සමානයි ධන එකදාමු එදට අපිට මෙන්න මේ කොටස අපිට මේ බින්දුව කරන්න පුළන් හරි එතකොට අපි ආදේශකරොත් එොල හා අඩුකිරීම තුන ධන එක සමානයි මෙතන ඒවල්ට එනවා ඒ වරහන් ඇතුළ හතර දන බින්දුවක මේ බී කියන කොටස බිින්දුවන හිදා නැතවතාවක් අපිට මේ සුළකරොත් ඒ සමාන්නයි අට සමාන්‍ය දෙක කියලා එනවා එත රබිට තියෙන්නේ මෙන්න මෙතැන්ට මේක නැවතවතාවක් ආදේශ කරන්න එත රපිට මේ බිග බින්න බා ගැහැට ලියනවානම් උඩ දෙකැෑවිල්ලා එක්්‍රීන එක කියල ලියන්න පුළා ඒ වගේම දන වෙනුවට මෙතැන රිණ පහ එනවා්‍රසේක ඇතුළේ එක් තැන තුන කියලා එන්නත් පුලාා අපිට ඇත මේ මේ ටක් සුළු කරලා ලියනවාවනම්න්න මෙතැන රිණය එක එලියට ආර ගෙන අපිට පුුලන් දන ලකුණ අයින් කරලා ඒ වෙනුවට අපිට පුළුවන් රිණ ලකුණ ගන්න. හරි ඒමත් පුළුවන් මෙන මේ ගානක දැක්කොත් පුලන්ට පේනවත් දන්න මෙතන දෙවනි බලය තින්නේ. හරි එතුවට අපි ලියන විදිය මතක්කරොත් අපිට මේක කඩන්න ගුලා මෙ මේ ආකාරයකට ස්ලා ක්. තුරට කක් න්න හරි ඊට පස්සේ බී බෙදීම එක්්‍රීන එකේ පලවෙනි බලය ඊට පසේ දාන සී කියර ගත්දාන්න පුළන් ඒක එක්වන එක දෙවනි බලය කියන මතක දයාගෙන මේක මං අර කලින් පැහැදිලි කරපු කොන්දේසි වලින් තමයි අප මේ විදියට අරන්තයම එදකොට අපි මේක මේ ගුණ කරනවා නං පොදුසාධක ගන්න ඕන හිද ගුණරනවා එක් එක වර්ග දබ ගුණ කරනවා එක් ධනතුන සහක්්‍රන ඒමම ස ගුණ වෙනවා xක් තන තුන එකන නැති කෙනගෙන් ගුණ කරන්න තමයි තියන්නේ x දන්න තුනට xක්්‍රණ එකේ වර්ග නෑ මේනිකට xක්ණ එකයික් දන තුරක් නැහැ මේකක් දන්න තුනක් නෑ අන්න හෙමයි අපි මේක වෙන් කරගන්නේ ඒ මංම යටින් පොදු හරයක් කෙනවා එතකොට එක එක් තනතුන යි එක්ණ එකේ වර්ගය කියලා කෙටියෙන් ලියන්න පුළුවන් හරි දැන් අපි මේ දෙන්න වංකර ගන්නවා එතකොට පහයි එක්වර්ගය ්‍රීන දෙකයික්්‍රීණ දහනම් මේ සමානයි මෙ මේ කොටසට හරි හර අපි අයිං කරනවා දැන් අපිට එක එක පද අදේශකන් තමයි තියෙනෙ. ඉස්සල්ලාම අපිට උන්නම් මේ මෙ මෙයා වයිංකරගන්න අපිට එක් සමානයි එක කියලා දාන පුලාන් එක මෙතැන පහ එකේ වර්ගය රින දෙෙක් දෙවරක් එක ඉන්න දහන මේ නෝ එරස මෙතන මේ කොටස බිඳුව නො දැන මේකොට සත් බිදුවනො ඉවස අන්තිවේදිී තුරුුවන්නේ සී වරහන්න ඇතුළේ හතර ත මේආකාරයට ගත්තොත් සී සමානයි රින හතර සුළු කරලා එනෝ එවිදිරියට එක් සමානයි රන තුුණ කියලා ගන්නත් පුළුවන් හරි එතුව එතැනදී එක් සමානයි රීන තුරුණ කියලා ගත්තොත් අපිට හා රිනතුන වර්ගය දෙක රිනතුන රි දහනමය එක ගත්තොත් පද කිහිපයක් හිතුරු වෙනවා එට පසේ ඒ ඉතුර වෙනවා රිණ හතරේ වර්ගය අනිතේව බිඳුවෙනවා එතු රේක අවසන් වරට සුළු කරොත් වට ඒවලට එන්නෝ නේ දෙකයි අන්තිේදී අපි කොහොමද බි හොයන්නේ ඒකට අපි පාච්චි කරනවා ටෙක්නීකයක් මේ සංගුණක මේ සමාන කිරීම නැතන් ඊකවේිං කෝ එෆිසින්ස් කියලා හරි උදාහනයට ගත්තොත් මෙන්න මෙතන මේ අපි එක්ර්ග වර්ග තියක් වර්ගය තියන පදටක විතරක් ගත්තොත් අපිට අනිවාරයෙන්ම මෙ අයනවා එකන්න පහයනවා මේ අපේ වම් මත පැත්තට ඒක මම අප දක්ුණවත පැත් තියන පදල් ගත්තොත් අප අනිවර්ම මෙතන එක්වර්ගයක් කෙනවා ඒවයි මෙ අයි ගුණවෙලා හෙත් එක්ක මෙතනත් වෙනවා බවයි මෙ අයි මෙයයි ගුණවෙලා මේ පැත්තේ එක්වර්ග පදයක් නැහැ හරි ඔට උන්නම් ප්‍රසාරණය කරලා ගන්නත් පුළා එදොර අපිට එන්නේ ඒ දන්නබ කියලා හරි මේක එක ප්‍රකාශනයක් ඇ එතකොට අපි ඒවල අගේ දන්නවා ඒවලාගේ මෙතනින් අපි වාගත්තා දෙකයි කියලා එත්තකොට අන්තිමේ දි බවලගේ වෙන්න ඕනේ තුනයි එතක දන් අපි අපේ බින්න බාග ටි කලියන්න පුළුවන් ඒක තමයි දෙක බෙදීම එක් දන තුන දන තුන බෙදීම එක්්‍රන එක රින හතර බෙදීම එක්්‍රන එකේ වර්ගය කියලා දාන්න පුළොන් තැන මේ ගාන බැලුවත් සොගලන්ට පෙනවා දන්න මෙතනවා මේ මේ සාධකය බැලුවොත් මෙතන එක් වර්ගේ පදයක් එනවා එතකට අපි දන්නවා මේක බින්න ා ඇට ියනවා න උඩහට න නිවාවරම Cx දනඩ ඇතයි xක් ධනබ අන්නඒ විදියට එතුර ම මේක බින්න බාගවලට කඩනවානම් මට එකක් එන්න පුළුවන් ඒ වෙදමක් හරි මේක වර්ගයක් තියෙන හිදට පසබපදයන මරදාන පුළුව xක් වල වර්ගය කියලා හරි එට පස ඉතුරු එක මංකිව වගේ මේ එක් වර්ගය දන තුනට මට දාන්න පුළුවන් Cx ධනඩ කියලා හරි මකද මේක මේක අපි කියන්නේ මේ සකන්් ෝඩ් සක් ඩිගරිී මේ පොඩි නෝමියල්යක් එන අනිවාරයම උඩේක වෙන්න ඕනේ ෆස් දිිගරි පොල් නෝමිල්ල හරි ඕකේ දැන් අපි අරකලින් කරවාගේ මේක පුොදු හරක් එන විදියටට අපිඒකායගෙන් ගුණ කරන්න ඕනේ නැතියකින් හරි මේක් පදයක් මදිී ඉන්ඒක් වලිින් ගුණ කරනවා ඒවගේම එක් වර්ගේ දැන තුනගන්නවා. වර්ග දන තුන මෙයාට Cx තන වරහන්න ඇතිරබන්දා න්නම් මෙයාට නැත්තේ x වර්ගය මංයාව එහෙම දානෝ ඕකේ ඒ වගගා මම මෙතන පුදුහරයක් තියෙන්න්නත් තෝනේ ඇතුට මේකුර්ග වර්ග න තුන හරි දැන් අපි මේකේ ඊළඟට කරන්න ඕනේ එක එක දන්න පදටික ආදේශකරනක ම එකති නැතවතාවක් ලියන්නම් මේ හර අයින් කරලා කේ දැමට ලේසි ආදේශයක් ගන්න පුලන් අපිට මේ යොකක පදටි බින්දු කරන්න පුළන් හොඳමිදිිය තමයි මේ එක් කියන කෙනට මේ බිදුු ආදේශ කරන එක හරි බිදු ආදේශකරොත් වාට ඉතිරු වෙනවා තුන දන බින්දුව දැන බිදුව රට බින්දුව සමාන වෙනවා මෙතැන එක්කෙනා බිඳ වෙනවා මෙතැන එක්කෙන ඉතිරු වෙන තුර බී ගුණකිරීම තුන පසේ මෙතැනෙක් කෙනත් බින්දුවෙනවා. හරි අවසානේදය අපට බීට එන අගවෙන්නේ බී සමානයි එකයි කියලා. මඩිය පල් ලෑටයන්න ේ ඊළඟ ක්‍රමේ තමයි මංකිවවාගේ අ සංගුණකවලට මේ ැන සමාන සංගුණකයන් තියෙනවද කියන එක බලන එක. මේ නම් මන්න අවතවතාවක් ලියනවා තුන දැන හය එක් මේ දැන හරයික් වර්ගේය රිිණ දෙකයික් වර්ගය මටකේ ප්‍රසාරණය කරලා ලියන්න පුළන්. ඇතකට මට එනවා A ය දන තුනයි ද Bx වර්ගය දන තුනයි B ද CX ව ගනය ද Dx වල වර්ගය හරි මේ පදටික දැක්කාම අපිස්සලාම එකඉන්න එක මේ කරගෙනයම් එකක් තමයි අපිට ඕනේ මේ එක්වල සංගුණකටික සසාමානක කර එක එතකොට එක් පාදය ගත්තවොත් ට ඉතිරවෙන්නේ මෙයා එක් පදයක් වෙනවා මේ පැත්ත මෙතැන එක් පාදයක් තියෙන ඒගම්මම්ම මේ අවිත රයින්නේ තියෙන එකම එක් පද එතකොට එනම් මේ පැත්තේ හය සමාන වෙනෝ මේ පැත්ත ඉන්න තුනයි යට එතකොට ඒ නිසා ඒවල අගේ වෙන්නේ දෙකයි හරි? තව ගටයි කරම අපි බල මේ එක් වර්ගේ මොන වගේ සංගුරගද තියෙන්නේ කියලා ම එකකට වෙන පාටක් දන්න එ නිල් පාඩ දන්න හරි එදට මෙතන එ වර්ගයක් තියෙනවා හරි එහා පැත්තන් ගත්තවත් මෙතනක් වර්ගයක් තියවා මෙතනත් එක් වර්ගයක් තියෙනවා එතකොට හතර සමාන වෙනවා බ ධන ඩීට හොදේ එකට බී හොයා ගත්ත එකයි කියලා දැන ඩී සමානය අතර ඒ කියන්නේ ඩී කියන්නේ තුනයි ඔන්න ඒ විදිහයට අපි තවක අන්තිම මේ එක්වල ගනය බලමුකු මොන වගේ දේවල් දෙන්න කියලා එතර මේ කරත් ම වෙන පාටක් පාවිච්චි කරන්න හතට කැපෙන විදිහ බලාගන්න පුළා එක්ල ගණයට අනුව වෙන මේ අපි එක් ගනය තියෙන මේ පදටික වෙන් කරමු මෙතැන දෙක තියෙනම් මෙතනත්තකත් තිය නම් මෙතැනත්ත ය තියෙන එක කියන්නේ රින දෙක සමානයි ඒ දන සීට නැඟම මෙතර දි ඒ හොයා ගත්ත කියන්නේ දෙකයි එනස කියන්නේ රින හතරයි එතකොට අපේ පදටික අප මෙතන ආදේශකොරොත් අපිට එන්න ඕනේ දෙක බෙදීම x දන එකයි xක් වර්ගය දන ම මෙතන වරහන්න ඇතුළේ රින හතරරයි xක් දාන්න දන තුන බදීම එක්වර්ගය දන්න තුන හරි මේකට සුළු කරල ලියන්නක් පුළන් හරි ළමයි දම් මේ ගාන බැලගොත් උගට දේරනොත්දන්න මේකේ මේ මේකත් සැක්ඩිග්‍රී මේකත් සැකඩිග්‍රී හරි එයින්ද අපි අර දීර්ග බෙදීමකට අන්න ඕනි එතොර මේක බෙදනකොට අපි දන්නවා මේ අපි බෙදන්න නිේ මෙතන උඩයි නැක්කෙනන තකොට අපි ලියාදක් ර්ගය දන්න යාගේ මේ එක්ල පලවෙනි මේ පලවෙනි මේ ගන එන හැ ඇති ං ඒකළ බිඳුX කියල දාලා ධන එක කියල ලියනවා හරි අත වතාවක් දීර්ග බෙදීමේ හර වගූගහලා අපි මෙතන බෙදන්න යන පදේ දන්න Xක් වර්ගේ රින තුන x දන දෙක හරි පොඩ්ඩයිඩැගිය කේ දැන් අපිට මේක කෙලිම් එක කියල දාලා අපි මේක ගුණකරුත් Xවර්ග රින තුනයිXක් දන දෙකනවා මේ අඩුගරොත් මෙතන බිදුුවයි මෙයා දන්න තුනයි එක්ෂනෝ මෙතන රින එක ඉතුරෙනවා එතර මේ අපිට තවත් සුළු කරලා ලියන්න පුළුවන් මේ විදිහයට මේ එක මොකද මෙන්න මෙතැනින් එක තමයි මෙතැන දැම්මේ එක දන තුනයි එක් රින එක බෙදීම එක් වර්ගේ රින තුනක් දන දෙක කියලා ි මෙන්න මේ කෙනාට මේ හර කලින් කරාවගේ මේ අපිට පුළුවන් බින්න බාගවලට කඩන්න. හරි අපි මෙ මෙ වෙනම බින්න බාගවලට කඩන ොනම් අපිට ඇතකොට එන්න ඕනේ අපි ඉස්සල්ලාම අපිට පුළුවන් තුනයි එක්්‍රන එක මේ සාධකවලට කරන්න මෙන්න යටඉන්න හරය එතට එක්්‍ර එකක් ්‍රන දෙකනම් ඉට පසේ මොව අපට පුළුවන් නැවතවතාවක් එක්ශණ එක දන බී එක්ශ්‍රීණ දෙක කියලා ගන්න හරි ඉටු පස්සේ ම කරන්න මේ හොකුලන් දන්න දෙයක් හින්ද මෙතැනින් එහාට සුළු කරගෙන යන්න මේක අවසා මේක පදටික ගත්තට පස්සේ නැවත වතාව කවාට මේ එකත් එක්ක එක දන මෙ මේ පද ටික ආදේශ කරලා ඕඩල ියන්න පුළුව ගයි දම් මේක බැලුවොත් ඔගලාන්ට් තේරන දන්න මේ උඩ කෙනාගේ ඉන්න තඩ් ඩිගරි මෙයා සකන් ඉිග්‍රරි හරි එතකට නැවතවතාව කපිටාර දීර්ග බෙදීමකට යන්න ඕනේ. එතකොට මෙතන බෙදන්න යන්නේ කවුද මේ එක් ගනය රන දෙකයික්වාර්ගේ රින හතරයි එක් රින හතර කියලදාන්න සේාව බෙදන්න ඕනේ මෙන්න මේ හරයි වර්ගේ දන x රින දෙක. එතකොට අපි මෙතැන්ට වෙනගං ගත්තොත් හරි. මෙහට අපිට දාන්න පුළුවන් xක් කියලා හරි. පසේ අපි මෙයාගෙන් ගුණකරොත් මෙතන xක් වල ගණයනවා පස මෙයා ධන එකයි xක් වර්ගනව පසේ මෙතැන රින දෙකයි xක්නවා. අපි මෙතැන මේක අඩුකරොත්, තු වර්ගය රින දෙකයි x පස් අපි මේ හතර පල් හැටගේන්න රින හතර එතු මේකේ සාධක බැදුවත් මෙතැන රින තුන ගන්න පුලලාන් මොකද අපිට මෙයා අයින් කරන්න ඕන හින්ද එතු ඒකින් ගුණ කරොත් තු රන්න තුනයිර්ය රන තුයික් දන හයනෝ ඉට පසේ අන්තිමේද ඉතුර වෙන්නේ රින දහය කියලා කේ අප මෙතනින් ගත්ත දේ අපි නැවතවතාවක් ලියනෝනං අපිට එන්න නෝන එවිනතුනඔවරනම අහන්න ඇතුළ දානවා තොට පැටලෙන්හ ද එවි දහාය බෙදීමක්වර්ග දන එක්්‍රීන දෙක හරි එත මේකත්ං කිව වගේ මෙන මේකොටසට විතරයි අපි බින්න බාග හැටියට වෙන් කරන්නේ යන්නේ එ මේක අපිට පුළුවන් එක්්‍රීන දහය මේගේ සාධකවලට කඩන්න එතකොට නැවත වතාවක් අරවිදියට කරගෙන යන්න ඔන්න එන්නම් මෙහම තමයි අපි සාමාන්‍යෙන් බින්න බාග ගනන් සුළු කරන්නේ ම මේක අනුකලනේදී ඒක අදාලා පාඩමට පාචි කරන ගොඩක් විට මෙ මේක ගත් ගන තරට උත්තර කෙලි හොයගන්න.